සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමග ඉන්න මම සහන් උඩුව විදාන මම ඉෂාරා චන්ද්‍රසේකර අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත LPTA පුංචි ඡන්දය සමකාමීව ඡන්ද භාවිතයත් ඉහලින්ම දරුවන් වෙනුවෙන් නව ලොතරැයියක් ඉන්ධන පරිභෝජනීය මත කාබන් බද්ධ අය කිරීමට නීති ඊජිප්තුවෙන් නව පුරාවිද්‍යා ස්ථාන දෙකක් සොයා ගැනීම LPTA ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම මේ වන විට සාර්ථකව පැවැත්වෙනවා පෙරවරුව වන විට ඡන්ද දායකින්ගෙන් 30%කට අධික පිරිසක් ඡන්දය භාවිත කර ඇති බවයි අපට වාර්තා වුණේ ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී නාම යෝජනා සම්බන්ධයෙන් පැවති ගැටලුවක් හේතුවෙන් LPTA ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම එම අවස්ථාවේ පැවැත්වීමට හැකි වූයේ නැහැ මේ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුවකට අනුවයි මේ අයුරින් මැතිවරණයේ පැවැත්වීමට කටයුතු කෙරුණේ. ඒ අනුව අද උදෑසන ආරම්භ වූ LPTA ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම මධ්‍යස්ථාන 47කදී පැවැත්වෙනවා. ඡන්දය භාවිත කිරීම සඳහා ලියාපදිංචි ඡන්ද දායකින්ගේ සංඛ්‍යාව 53384ක් පමණ වෙනවා. අයිබෝන් අපේක්ෂකයන් 115 දෙනෙකු තරඟවදින එවගේම තමයි අපේක්ෂකයන් 28 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිත LPTA ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණා. ඡන්ද විමසීම මේ දක්වා පැවැත්වෙනවා. එවගේම තමයි උදෑසන කාලයේ පටන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එන පිරිස අපි දැක්කගත්ත උදෑසන 7ට ආරම්භ වුණු ඡන්ද විමසීමේදී උදෑසන කාලයේදී යම්කිසි ඡන්දය භාවිත කිරීම සඳහා පැමිණෙන පිරිස්වල මන්දගාමි බවක් තිබුණත් මේ මොහොත වෙන විට ඡන්දය භාවිත කිරීම සඳහා පැමිණෙන පිරිස්වල යම් උනන්දුවක් දැක ගැනීමට හැකියාවක් ලැබෙනවා. අපිට කියන්න මෙවර LPTA ප්‍රාදේශීය සභා මැතිවරණයේ කෙරෙහි ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තිබේදී රටේම අවධානය යොමු වෙලා තියෙනවා. මේත් එක්ක තමයි මෙවර LPTA ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන්නේ. රටේ තියෙන අනුක්‍රම ව්‍යවස්ථාවත් ඒ 50 අධිකරණයෙන් ලබා දුන්නු නියෝගය අනුව අපි මැතිවරණය සංවිධානය කළ තියෙනවා. ඒක නිසා මැතිවරණ දෙකක් එකට පැමිණීම කියන එක අපිට රාජකාරීමේ වශයෙන් වැදගත් වෙන්නේ නැහැ. අපි ඒ අනුව වැඩ කටයුතු සංවිධානය කළා LPTA ප්‍රාදේශීය සභාව සඳහා අපේක්ෂකයින් 155ක් පක්ෂ පහකින් තරඟ කරනවා ආසන 28කට ඒ කටයුතු මේ වන විට ඉතාමත්ම නිදහස්ව හා සාධාරණව කරගෙන යනවා ආරක්ෂාව පිළිබඳ අපි විශේෂ අවධානයක් යොමු කළා මේක හුදකලා මැතිවරණයක් නිසා ඒ ආරක්ෂක විදිධාන මේ දක්වා ඉතාමත්ම මැනවින් ක්‍රියාත්මක කරන නිසා මම හිතනවා ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීම සඳහා උන්ට ලැබිච්ච අවස්ථාව චන්දපොලට ගිහිල්ලා අදහස් වෙනකොට ඒ තමන්ගේ මතය ප්‍රකාශ කළා LPTA ප්‍රාදේශීය සභාවට තමන්ගේ සභිකයන් පත් කරගෙන කියලා අභිවින ස්තුතිවන්ත වෙනවා අපි ඔබතුමන්ට සෝමරත්න මහත්මයා මෙවර LPTA ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා අපේක්ෂකයන් 155 දෙනෙකු තරඟව දිනවා ඉන් 28 දෙනෙකු තමයි තෝරාපත් කර ගැනීමට නියමිතව තිබෙන්නේ LPTA ප්‍රාදේශීය සභාව කෙරෙහි රටේම අවධානය යොමු වෙලා තිබෙන මොහොතක් මේ මොහොත අපි සඳහන් කරමු අද මේ පැවැත්වෙන මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10ට පෙර නිකුත් කරන්නට හැකි වේවියයි ඔබතුමා ඊයේ ප්‍රකාශ කළා ඒ වගේම තමයි මැතිවරණ සූදානම් පිළිබඳ යාදී කාරණා පිළිබඳව අපි සඳහන් කළොත් ओ अभी इसमें सामकामी विद्येट दुर्दासन हतर चंदे आरंभ उना हवस हतरट अवसन मेनवा यह अवसन विगसम ये मध्यस्थान हतलिस हतेदीम गणं किरीम आरंभ करवा ये मध्यस्थान मट्टमें निकुच्चरण चंद प्रतिपल निकुच्चरवा इट पशे कोट्टास दाहतत्न इट पशे कोट्टास दाहते चंद प्रतिपल ये अवस्था प्रकाश करवा අවසන් වශයෙන් සමස්ත ඡන්ද ප්‍රතිපලය මෙම ස්ථානයට ගෙනවිත් ප්‍රාදේශීය සභාව සඳහා කොට්ටාස මට්ටමින් තේරිපත් වුණු සංඛ්‍යාවත් ඒ වගේම සමානුපාතික නැත්නම් දෙවන ලැස්තෙන් තේරිපත් වෙන සංඛ්‍යාවත් වශයෙන් වෙන්වෙන්ව අපි සමස්ත ප්‍රතිපලය රාත්‍රී 10ට ප්‍රථම නිකුත් කරන්න අපේක්ෂා කරන්නේ යම්කිසි විශේෂ සිදුවීමක් සිදු නොවුනොත් බෙවින ස්තුතිවන්තනා අපි ඔබතුමන්ට කොමසාරිස්තුමනි මේ වෙලාවේදී හැමෝම බලාගෙන ඉන්න ඔබතුමන් දිහා ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඊට පෙර ආතුව LPTA ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මැතිවරණය තියෙනවා මේත් එක්ක මැතිවරණ කොමිසම විදිහට අද දවසේදී මේ මැතිවරණයෙන් අනතුරුව තමයි ජනාධිපතිවරණයට යන්නට තීරණය කරලා තියෙන්නේ අපි සඳහන් කළොතින් LPTA ප්‍රාදේශීය සභා මැතිවරණයේ මැතිවරණ කොමිසම කොයි ආකාරයකද දකින්නේ මැතිවරණ කොමිෂන් සභාවට ජනාධිපතිවරණයත් LPTA ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමත් දෙකම ජනතාවගේ
සර්වජන ඡන්ද බලයේ නැමැති තමන්ගේ අයිතිය ප්‍රකාශ කිරීම තියෙන අවස්ථාවක් මිසක් ඒ දෙකේ මැතිවරණ කොමිෂන් සභාවට කිසි වෙනසක් නැහැ. කොමසාරිස්තුමනි දැන් එල්පීටී ප්‍රාදේශීය සභාවේ මැතිවරණයෙන් අද දවසේදී අපේක්ෂකයන් 155 දෙනෙකු තරඟ වදිනවා. ඉන් අපේක්ෂකයන් 28 දෙනෙකු තමයි තෝරාගන්නේ. යම් කිසි ප්‍රචණ්ඩකාරී සිදුවීමක් අද දවසේදී වාර්තා වුණොතින් එහෙම මේ සිදුවීම ඉදිරි ජනාධිපතිවරණයට කොයි ආකාරයෙන් බලපානවද නැත්නම් අද දවසේදී ඔබතුමා දකින විදිහට උදෑසන කාලේ පටන් අපි ඔබතුමා දැක්ක අද දවසේදී මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නවා තවම කිසිඳු එවැනි සිදුවීමක් වාර්තා වෙලා නැහැ වෙන්නේ නැහනේ රටේ ඉන්න ජනතාවත් නිදහස සාධාරණ ජනදවිසීමකට කැමති නම් පොලිසිය ඒක වළක්වන්න උත්සාහ කරනවා නම් ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වෙනවා කියලා හිතන එකම වරදක් එහෙම ඇති වෙන්නේ නැහැ අපි එහෙම වෙනවයි කියලා බලාපොරොත්තු වෙන කිසි දෙයකට ලෑස්ති වෙලා නැහැ වෙනවා නම් වෙන්න ඕන එකට කරන්න ක්‍රියා මාර්ගය අපි දන්නවා अभी किसी से विश्वास मे चंदी बाधा होना किसी सिद्धुवी अडम का अधिक वर्षा किसी අපි සෝදානම් ඉන්න අද දවස පුරාවටම එල්පීටී ප්‍රාදේශ සභා මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙන තුරුම මේ සියලු තොරතුරු සජීවීව ඔබ වෙත සමීප කරවීමේ බලාපොරොත්තු ඇතුවයි අපි දැනට සමුගන්නේ චමිල් ආනන්ද සමගින් මම දනුෂ්ක බණ්ඩාර ටෙක්නෝ ශ්‍රී ලංකා 2019 සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා टेक्नो श्रीलंका 2019 जातिक इंजीनियर ताक्षणिक प्रदर्शनी कोलंबो सिरिमा उबंडार नायक प्रदर्शन शाला वेदी अद आरंभ हुआ श्रीलंका इंजीनियर आयतने वार्षिक में प्रदर्शनी संविधान करनु अतर मेरठ देवंत महा एकम इंजीनियर ताक्षण प्रदर्शनी लिस में सलकेनवा तीरसर श्रीलंका वदेसिट नव्य इंजीनियर विद्यावमेन मेवर प्रदर्शनी तेदिनक पुरा पवत्तीमिट नियमितई प्रदर्शनी विवृत कल जनाधिपतितुमा एहि निरीक्षण चारिकावकट देखुना जनाधिपति अपेक्षक अमात्य सजित प्रेमदास महतागे जय तहवरु किरेन मंगल जनरलिय पाक्षिकयन अति विशाल पिरिसकगे सहभागित्वेन गालु मोदर पिटियेदी ईए पवत्वना अमात्य राजित सेनारत्न महताद एहिदी अदहस देक्कुवा माई देशय मगे पिपिदेना एक बार पुराई सिरी लकम एक मिटट नगिन जन रैली हदवतिन ए ओहुट माई अद बलन 2015 जनवरी 8 වෙනිදාන් පස්සේ අපි බිහි කරපු ආණ්ඩුවේ සුදුයන් නාවේ නැ තමුන් නාසලා ජීවල් වලට කාගේවත් දෙතරකට එදා කොහමද මිනිසුන්ගේ ජීවිත කාලය දිනුනේ තමුන් නාසලා දන්නව අපිත් එක හිටපු මාධ්‍ය වේදීන් මම්නේ මාධ්‍ය වේදින්ට කෑ ගහලා කියනවා තමුන්නාන්සලගේ සහෝදර මාධ්‍ය වේදින් ගැන කතා කරන්නට මේව කරේ ආමියකෙන් නම් නේවියකෙන් නම් අදත් මේව වෙන්නේ නැහැ මේව වුණාද අපේ ආණ්ඩු කාලේ අඩු ගානේ මාධ්‍ය වේදියේ ඇඟි ඇපිලා තියනවද ඇඟි ඇපිලා තියනවද මාධ්‍ය වේදියේගේ මයිල් ගහක් අපි හින්දා මයිල් ගහකට වරද්දක් වෙලා තියනවද නැහැ එහෙනම් හමුදාව නම් වරදි කරේ ඒ හමුදාවම ඉන්නේ හැබැයි පාලකෝ විතරයි වෙනස් වෙලා තියෙන්නේ එතකොට මේ වෙලස මොකද්ද? ඇත්තටම අද කුටි කන්නේ අපි මාධ්‍යවේදීන්ගේ. මාධ්‍යවේදීන් අපෙන් කුටි කන්නේ නැහැ. හැබැයි අපිට සතුටුයි ඒකට. ඒක තමයි අපි ඇති කරපු පරිවර්තනය. අපෙන් අහනවා මොනවද කරේ කියලා. තමුන්නාසලට නිදහස දුන්නා අපි. තමුන්නාසලගේ අයිතිය දුන්නා අපි. තමුන්නාසලට ප්‍රජාතන්ත්‍රවාදය දුන්නා අපි. 17 වෙනිදා එළිවෙන පාන්දර මේ ගාලු මෝදරට යලින් හිරු පායනවා වගේම ඒ හා සමානව ඒ කාන්ද වශයෙන් 17 වෙනිදා උදේ වෙනකොට මැතිවරණ ප්‍රතිපල කියවලා සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වීම නවත්තන්නට එකෙක් නැහැ ඒක කෝටාපේට කරන්නත් බෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් ඊයේ කොළඹදී පැවැත්වුණා එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහන් පේද සිල්වා මහතා මේ රටේ ජනතාවට අපි ආරාධනා කරනවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙදර යවන්න අපේ රණිරුවන්ට කරන අපහාස නවත්තන්න මේ අපේ රටට වින කරන මේ දේශපාලන කණ්ඩායම ගෙදර යවන්න අපිත් එකතු වෙලා මේ නොවැම්බර් මාසේ 16 වෙනිදා තියෙන ජනාධිපතිවරණයේදී මේ රටට ආදරය කරන මේ රට ඉස්සරහට ගෙන යන්න පුළුවන් නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයට දායක වෙන්න කියන ඉල්ලීම අපි තාමත්ම ගෞරවයෙන් කරමු विनयगरुक सह नीतिगरुक रटाक बिहिकिरीम संबंधेन जातिक जनबलवेगे जनाधिपति अपेक्षक पार्लिमेंतु मंत्री अनुर कुमार दिशानायक महता अदहस पलकला ए कुरुनेगल सत्यवादी पिटिये इये पेवते जन हमुआ मतमी
අපේ රට ගොඩනැගීම සඳහා තීන්දුව తీරන ගැනීමට සමත් වෙන පාලනයක් ගොඩනගිය යුතුයි. ඒ පාලනේ අත්‍යවශ්‍ය සාධක කිහිපයක් තිබෙනවා. අපිට මොන ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ අපිට කතා කරන්න පුළුවන් වෙයි. ඒවා අපිට සංවාද තියෙන්න පුළුවන්. හැබැයි කවර ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරත් අපේ රටේ සිදුවිය යුතු අනිවාර්ය සාධක කිහිපයක් තිබෙනවා. එක නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු වීම. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් අනිත් ඒවා ගැන ටිකක්. දැන් මම දන්නවා ගොඩක් අය ඇවිල්ලා කියන නීතිගරුක රටක් හදනවා, විනයගරුක රටක් හදනවා. වේදිකාවේ ඉන්න අය අප්පුඩි ගහනවා. මම දැක්ක අනුරාධපුර වේදිකාවේ නීතිගරුක රටක් හදනවා කියනකොට නඩු තියන අය අප්පුඩි ගහනවා. මොකද වෙන්නද? නීතිගරුක රටක් හදනවා නම් ඉස්සරලා අනුරාධපුර වේදිකාවට බොහෝ දිනක් ඉන්න ඕන වැලිකඩ බන්ධනාගාරය. ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතාගේ මංගල ජන රැළිය ගම්පහ නගරයේදී පැවැතුණා. එහිදී ජන හමුවෙමතු මහේෂ් සේනානායක මහතා මෙතෙක්කල් පරාජය වූ ජරාජීර්ණ වූ මේ දේශපාලන ක්‍රමවේදය විනාශ කරමින් මාමෙතෙක්කල් කරපු දේශයට කරපු සේව වගේම නැවත වතාවක් මගේ සේවය මේ දේශයට ඉටු කරන්නට ඒ සඳහායි මේ මෙහි ආවේ. මහ ජනතාවගේ කැමැත්ත තුලින් නොවැම්බර් මාසේ 16 වෙනිදා ඔහු යොදන කතරේ තුරින් මේ ගමන ගෙනහිල්ලා මේ රටට අවශ්‍ය ඒ සංවර්ධනය එම සාමය ලබා දෙනට තමයි මා ඔබ සමග ඉදිරිපත් වී සිටින්නේ. එම ශක්තිය කෙරෙහි කිසිම සැකයක් තබන්න දෙපා. පොහොට්ටුව සමග එක්වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආත්ම ගරුත්වය පාවා දී ඇති බව ජාතික හෙළරුමේ ජාතික සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා පවසනවා. ඒ ITN 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මම හිතන්නේ ගමනක අවසානයේ තමයි මේ සන්තුහන් කරේ. ඔවුන්ට තිබුණු ඔය දෙවන්ත පක්ෂය. ඔව් දෙවන්ත පක්ෂයක් ඔවුන් තුන්වෙනි තැනට වැටුණා. ඔවුන්ගේ අනන්‍යතාවය ඔවුන් නැති කරගත්තා. ඔවුන්ගේ තිබිච්ච ගෞරවය තේජස ඒ සම්පූර්ණයෙන්ම අහිමි කරගෙන තියෙනවා. අද ඔවුන් පොහොට්ටුව කියන පක්ෂයේ ඉදිරියේ ගිවිසුමකින් අර 1815 උඩරට ගිවිසුම අත්සන් කරලා පාවා දුන්නා වගේ අද සම්පූර්ණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආත්මගරුත්වය පාවා දීලා තියෙනවා. හින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඔය තුන් දෙනාම එකට තියලා තමයි 2015 ජනතාව පරාජයට පත් කරේ. ඒක නිසා ඒ පරාජය කිරීම සඳහා නායකත්වයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදවිල්ල කියනවා නම් නැවතවතාවක් අපිට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඉතින් එතුමලා කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලන්න ඕන එතුමලා අතීතයේ කරපු කියපු කතා මොනවද කියන එක. ඉතින් ඒක නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ ගමනක අවසානයේ තමයි මේ සන්තෝෂන් කරගත්තේ. දරුවන්ගේ සුබ සාධනය හා සුරක්ෂිතතාව වෙනුවෙන් ලොතරැයියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ සමග තවත් යෝජනා කිහිපයක් කැබිනට් මණ්ඩලය අනුමත කළා. අසරණ භාවයට පත් වූ හා විශේෂ දක්ෂතා ඇති දරුවන්ගේ සුබ සාධනයත් අනාගත සුරක්ෂිතතාවත් තහවුරු කිරීම රජයේ අරමුණයි. ඒ සඳහා මෙවර ලෝක ළමා දිනයේදී දරුවන් සුරකිමු ජාතික බහර අරමුදල පිහිටුවා. ඒ සඳහා අරමුදල් සපයා ගැනීමේ අරමුණින් දරු සම්පත නමින් නව ලොතරැයියක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. ඒ ජාතික ලොතරැයි මණ්ඩලය යටතේ මේ අතර සෙවන ලොතරැයියේ සුපිරි ත්‍යාගය ලෙස නව නිවසක් වෙනුවට මුදල් ලබා දීමට රජය තීරණය කළා. නව නිවසක් ලබා දීමේදී මතුවැති ප්‍රායෝගික ගැටලු සැලකිරටගෙන ත්‍යාගලාභියාගේ නිවාස සිහිනය සැබෑ කළ හැකි පරිදි එම ත්‍යාග මුදල ලබා දීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ. ඉන්ධන පරිභෝජනය මත කාබන් බද්ධ අයකිරීමට හැකිවන පරිදි මුදල් පනතට සංශෝධන ගෙනීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා. ශ්‍රී ලංකාව සමුද්‍ර කේන්ද්‍රස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරීමේ ප්‍රතිපත්තියක් යටතේ සමුද්‍රාශ්‍රිත මුදා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඉන්දියා රජය ලබා දීමට සැලසුම් කර ඇති ඇමරිකා ඩොලර් මිලියන 6ක ප්‍රදානයක් මගින් එය ඉදිකිරීමටයි සැලසුම. මෙහි ප්‍රධාන පාර්ශ්වකරු වන්නේ නාවික හමුදාවයි. ලෝක තැපැල් දිනය සමරන 50 වන සංවත්සරයේදී ශ්‍රී ලංකාවේ නව තැපැල් නිල ලාංඡනයක් හඳුන්වා දුන්නා. වසර 40ක් පැරණි නිල ලාංඡනය වෙනුවටයි නව නිල ලාංඡනය ප්‍රතිනිර්මාණය වී තිබෙන්නේ. මෙහි නිර්මාණකරුවා වන්නේ ස්වාධීන රූපවාහිනී නිර්මාණ අධ්‍යක්ෂ ජගත් ජයසිංහයි. ජාත්‍යන්තර තැපැල් දිනේ 50 වෙනි සංවත්සරයේ සමරන අවස්ථාවේදී නව තැපැල් ලාංඡනය එළිදැක්වීමට කටයුතු කර තිබුණා. ජාත්‍යන්තර තරගයක් පවත්වා ඒ අතුරුණුයි නව ලාංඡනය තෝරාගෙන ඇත්තේ. මෙහි නිර්මාණකරුවා වන්නේ ජගත් ජයසිංහයි. ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට
ජගත් ජයසිංහ සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ පැවැත් වූ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේ නිල ලාංඡනී නිර්මාණකරුවා වූයේද ජගත් ජයසිංහයි. එක්සත් ජාතීන්ගේ බෞද්ධ සමුළුවේ නිල ලාංඡනී නිර්මාණය කිරීමෙන්ද ජගත් ජයසිංහ සිය නිර්මාණ හැකියාව ජාත්‍යන්තරයට ගෙන ගොස් තිබෙනවා. මේට අමතරව ඔහු සිය නිර්මාණ තුලින් දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසක්ද දිනාගෙන තිබෙනවා. ITN Youth with Talent වැඩසටහනෙ ජයග්‍රහකයෙකු වූ ජනක කාංචන මුදන්නායක නව ගිනස් වාර්තාවක් පිහිටවුවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයෙක වූ ජනක කාංචන සිය වාර්තාව තිබුවේ එම පරිශ්‍රයේදී. අඩි 20ක උසක සිට හෙළු කිලෝග්‍රෑම් 50ක් බරති අයිස් කුට්ටි 50ක් උදරයේ මත දරා සිටින කිලෝග්‍රෑම් 170ක ගලක් මතට පතිත කරවීම ඔහු තැබූ වාර්තාවයි. මීට පෙර මෙම වාර්තාව තබා තිබුණේ ජපාන ජාතිකයෙක්. ඒ පැයක හමාරක් තුළ අඩි 15ක ඉහළ සිට කිලෝග්‍රෑම් 50ක අයිස් කැට 30ක් කිලෝග්‍රෑම් 150ක ගලක් උදරයේ මත තබාගෙනයි. එහෙත් ජනක මෙම වාර්තාව තැබුවේ විනාඩි 37ක් තුළ දීවීම තවත් විශේෂත්වයක්. හගුරන් කිත පූජා පිටියේ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන ජනක කාංචන මීට පෙර ගිනස් වාර්තා 6ක් පිහිටුවා තිබෙනවා. ලොව ශක්තිමත්ම උදරයේ හිමි මිනිසා යන විරුදාවලිය ලත් ඔහු ITN වෙතද සිය ප්‍රසාදය පළ කළා. වරාය අධිකාරියත් ඒ වගේම සෙසු සියලු දෙනාගේ තරන්ගේ ඥාති. ඇත්තටම මම ලෝක වාර්තා තිබුණාට මම ලංකාවේ කවුරු දැලන් හිටියේ නැහැ. මට උදව් ගන්න මිනිස්සු හිටියේ නැහැ. යූත් විත්තරන් කියන තරුණ සේවා සභාව කියන්නේ මගේ ඇත්තටම මගේ ක්‍රීඩාවේ මේ මූලාරම්භක මගේ මහගෙද. මේ වැඩසටහනේ මම ජයග්‍රහණය කියා වෙනවා. ඒ සමග මට මේ ලංකාව විශේෂයෙන්ම ප්‍රසිද්ධියක් හම් වෙනවා. ඒ සමග තමයි ක්‍රීඩා ලොකු ජවයක් ශක්තියක් ආවේ. ඇත්තටම මේ වගේ වැඩසටහන් තියෙන්න ඕන මම වගේ තදක්ෂිය කොලකට අත දෙන්න ඒ ලොකු ඒ වගේ වැඩසටහන් කරන්න කියලා මම සිළු මායතන වල ඉල්ලනවා. මොකද ජට දින වැඩියේ ඉන්න මිනිස්සු උඩ ගන්න පුළුවන් වැඩසටහන් තමයි වා බොහොම ස්තුතියි. ITN එකටත් ඒ වගේ වැඩසටහනක් මේ ලංකාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනකව මම හඳුනාගන්නේ යූත් වි ටැලන්ට් වේදිකාව තුළ. එම නිසා තමයි ඔහුගේ හදවත තුළ මේ ITN ආයතනයට සහ ජාතික තරුණ සේවා සභාවට ඒ ආදරය තියෙන්නේ. මට හිතෙනවා මොහුගේ මේ තිබෙන අදිෂ්ඨානයෙන් 105 අපේ ලංකාවේ තරුණයන්ට ආරූඪ කරගන්න පුළුවන් නම් අපේ කරගන්න පුළුවන් නම් ඔබ මම අපි බලාපොරොත්තු වෙන ඒ ලස්සන රට නිර්මාණය කිරීමට අපිට හැකියාව තිබෙනවා. කොම්පඤ්ඤ වේදිය ප්‍රදේශයේ හෝටලයක 33 වන මහලෙන් බිමට වැටි විදේශිකයෙකු මිය යාමේ සිද්ධිය සියදිවි නසා ගැනීමක් බව හෙළිව තිබෙනවා. අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කර බලෙන් ඉබි අතුරු කඩා පිටතට පැමිණ ඔහු හෝටලෙන් පැන ඇති බවයි මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් හෙළිවුණේ. මොහු සිය කාමරය තුළද නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් එහි භාණ්ඩ පවා පෙරලා දමා ඇති බව වාර්තා වුණා. ඕනෑම තර්ජනයකට මුහුණ දිය හැකි ආකාරයෙන් යුද හමුදාව ශක්තිමත් කරන බව යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයේදී යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළා. 1949 වසරේ ඔක්තෝබර් 10 ආරම්භ කළ ශ්‍රී ලංකා යුද හමුදාව සිය අපිමානවත් 70 සංවත්සරය සමරනවා. එවිනුවෙන් විශේෂ උත්සවයක් යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමෝදුර පිටියේදී පැවැත්ුණා. මව්බිමේ නිදාස වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සීකිරීමෙන් අනතුරුව හමුදා උත්තමාචාර පෙළපාලිය පැවැත්ුණා. මේදී වැඩිදුරටත් අදහස් දක්වූ යුද හමුදාපතිවරයා කියා සිටියේ හමුදාවක ප්‍රධාන කාර්යය වන්නේ රටේ හා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම බවයි. රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා අප නිරන්තරයෙන් කැපවිය යුතුය. ඒ තුළින් බියෙන් සැකෙන් තොර වූ සමාජ පරිසරයක් බිහි කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට අවකාශ ලැබෙනු ඇත. රටක් ලෙස අනපේක්ෂිතව ඇතිවිය හැකි ඕනෑම දේශීය හෝ විදේශීය තර්ජනයක් හමුවේ සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය දැනුම කුසලතා මෙන්ම අඛණ්ඩ පුහුණුවෙන් ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් සන්නද්ධ කළ යුතුය.
ඉදිරියට ඇකිවිය හැකි තර්ජන විශ්ලේෂණය කර එවන ඕනෑම තර්ජනයකට මුහුණ දිය හැකි යුද හමුදාවේ ගුණාත්මක භාවය ඉහළට ඔසවා තැබීම කෙරෙහි විශේෂ අවධානය යොමු වී තිබේ මේ අතර යුද හමුදාවේ 70 වෙනි සංවත්සරයට සමගාමීව රාගම රණවීරු සෙවණේ ප්‍රතිකාර ලැබවින් සිටින හමුදා සමාජිකින්ට ත්‍යාග පිරිනැමීමටද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා එක්ුණා යුද හමුදාවේ නිලධාරීන් 40 දෙනෙකුට සහ සිසු නිලයන් 7000කට එකවර උසස්සීම් ලබා දීමට කටයුතු කරන බවයි ඒ මහතා මෙහිදී කියා සිටියේ. දැන් අවධානය විදෙස් පුවත් වෙත. ඊජිප්තුවේ වදුරන්ගේ නිම්නයේ ලෙස හැඳින්වෙන ලක්සෝර්හි බටහිර නිම්නයේ නව පුරාවිද්‍යාත්මක ස්ථාන දෙකක් සොයාගෙන තිබෙනවා. මෙම පුරාවිද්‍යාඥයින් කණ්ඩායම කැණීම් කටයුතු සිදු කිරීම ආරම්භ කර ඇත්තේ 2017 වසරේ සිටයි. මෙම සොයාගැනීම් අතර එම ස්ථානයේ තිබී රාජකීය මිනී පෙට්ටි අලංකාර කිරීම සඳහා භාවිත කරන පබළු සහ රන් වස්තුන් විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත. පාකිස්තාන තරඟ සංචාරය සඳහා එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඇමරිකා ඩොලර් 150,000ක මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහන්ද සිල්වා මහතායි මේ බව සඳහන් කළේ. පාකිස්තානයේ සංචාරය සාර්ථකව නිම කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේදී දිවයිනට පැමිණියා. ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. පාකිස්තාන සංචාරයේ ශ්‍රී ලංකා නායක ලෙස කටයුතු කළ දසුන් ශානක මෙහිදී 2020 කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂොම්මි සිල්වා මහතා වෙත පිරිනැමීමට කටයුතු කළා. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහන්ද සිල්වා මහතා අපි ඉතාමත් සන්තෝෂ වෙනවා අපිට මේ සංචාරයේ පාකිස්තානයේ යාමට අවස්ථාව ලැබීම ගැන අපේ සභාපතිතුමාගේ නායකත්වයෙන් පාලක මණ්ඩලය තීරණය කරා ඔවුන්ට ප්‍රථමයෙන්ම ඩොලර් 50,000ක මුදලක් පිරිනමන්නට නමුත් මේ තුන්වෙනි ජයග්‍රහණය සමගම අපි ආයෙ තීරණය කරා තවත් ඩොලර් 50,000ක් ඒ වගේම කලින්නුත් අපි මැච් දිනවපුවම 15,000 ගානේ ඒ ඔක්කොම 150,000ක් කිට්වෙන්න අපි ක්‍රීඩකයින්ට අනුමත කරලා තියෙනවා මේ ජයග්‍රහණය සමරන්න. ඒ සමගින් ITN දිවාපුවත් අවසන්. පස්වන 1:55 සිට අපගේ පෑන් පෑපුවත් විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk